සංගරත් වෙන අවසරයි කිතුන පූජක මෙතුමන් සියලු දෙනාගේම අවසරයි අද දවස ඉතාම කෙටි දැනුම් දෙීමකින් අපි කරන් ගිය ආදරය අරගලයේ විශ්වාස කරපු මේ බහුජන සංවිධාන වෘත්තීය සමිතිය සියලු මානිකුත් සංවිධාන වලට ඉස්ලාම මගේ ගෞරවය ප්‍රකට කරන මේ වෙලාවේ ඒ වගේම මෙතෙන්ට පැමිණි ඔබ සියලු දෙනාට මගේ ගෞරවය ආචාර්ය පුදකම අපි විශ්වාස කළාද අපි මාස 3ක වැඩි කාලයක් ආදරය අරගලයක් කරගෙන ගියා ඒ ආදරය අරගලයේ ජය ගන්නට මේ රටේ මං හිතන්නේ කියන්න බැරි තරම් හැමෝම අපිට ලොකු ශක්තියක් වුණා පාට පක්ෂ ඔක්කොම පැත්තකට විසි කළා දාලා හැමෝම ආවා රට බේර ගන්න ඕනේ කියන හැඟීමෙන් අරගලයේ නිර්මාණය කරේ ඒ ජරා මදන පජාත පාලකයෝ අරගලයේ නිර්මාණය කරලා ඊට පස්සේ කියනවා අරගල කරුවෝ ත්‍රස්තවාදීනි මට අහන්න දෙන්නේ මේ පාලකයන්ගෙන් මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට ත්‍රස්තවාදීන් කියලා බනින පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ ජනමතේ විකුණපු කාලකන්ණි බලයට පෙරේත වෙලා එදා රහස් ඡන්දෙට කෝටි ගණන් වලට රෑ රෑවල් වලට විකිණිච්ච කාලකන්ණි පාර්ලිමේන්තුවේ මැතිවරු ඒ අය තමයි මේ ජනමතේ විකුණුවේ දා මුදල් වලට විකිණෙන කාලකන්ණි මදර ක්‍රමේ එපා මේ හොරු අපිට එපා මේ රට මේ හොරුන්ගෙන් ගලව ගන්න ඕනේ මේ රට මේ ප්‍රචණ්ඩත්වයෙන් මුදව ගන්න ඕනේ මේ රටේ ඉන්න මේ මර ප්‍රචණ්ඩකාරී ඇමතිවරු මේ ඔවුන්ගේ ආධිපත්‍යය වපුරගෙන මේ රටේ තියෙන සියලු දේවල් හොරකම් කරලා මේ රටේ තියෙන ජාතික ධනය හොරකම් කරලා මිනිස් ජීවිත සියල්ල පාළට දැම්මා අපි අරගල කරේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ පාට පක්ෂ එකක්වත් ජයග්‍රහණය කරවන්නේ නෙමෙයි අපිට ඔය කවුරු ජයග්‍රහණය කරත් වැඩක් නැහැ මේ මිනිස්සු පාරේ දුක් විඳිනවා නම් මේ රටේ දේශපාලනය කරන සියලු දෙනාට මේ 74 අවුරුද්දක් පුරා මේ රට මේ අහිංසක මිනිසුන්ව රවට්ටපු සියලු දෙනාට මම කියනවා තවදුරටත් මම හිතනවා මේ අපිට මේ පාට පක්ෂ දේශපාලන ක්‍රමේ මේ රටට හරියන්නේ නැහැ ඇත්තට මේ රටේ මිනිස්සු පව් මේ රටේ මිනිසුන්ව බෙදලා වෙන් කරලා මේ පාට පක්ෂ වලින් මේ රටේ මිනිසුන්ව බෙදලා වෙන් කරගත්තා ಜಾති ආගම් කුල ભેද කියලා ඒගොල්ලන්ගේ පැවැත්ම උදෙසා කාලකයින් දේශපාලන කියන්නේ මං කියනවා අපි අරගල කරන්න පාරට බැස්සේ මේ හොර මේ මැර මේ තක්කඩි ක්‍රමය වෙනස් කරන්න හැබැයි මොනා කතා කරත් මේ අරගලයට පිසිද්ද වෙන්න රනිල් වික්‍රමසිංහ අගමැති වුණා ඒක මේ රටේ මිනිස්සු ඉල්ලපු මේ රටේ මහජනතාවගේ මතය නෙමෙයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඊට පස්සේ ජනාධිපතිවරයා වෙනවා අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න දුන්නා ඒ මතය ඒ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා දායකයට ඒ තීන්දුව తీරන ගන්න අපි හිතුවා එදා මේ රටේ අහිංසක මිනිස්සු ඉන්නේ ඒ අය තීන්දුව తీරන ගනීවි කියලා නෑ අහිංසක මිනිස්සුම පාවල දුන්නා ඒ කාලකන්ණි දේශපාලන ක්ෂේත්‍රික පාර්ලිමේන්තුවේ ඇතුළේ හිටපු බහුතරයක් ඔව් මං දැනි කාලය බොහොම සීමිතයි ඉතින් මං කියන්නේ දෙන්නේ අපි අරගලය කරන්නේ රටේ මේ සියලු දේ වෙනස් කරන්න මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මම කියනවා මේ කාලකන්ණි මේ පිළිකුල් සහගත මේ මර්ධනය කරුණාකර නවත්තන්න අපි මේ මර්ධනයට බය නැහැ මේ පාලකයින්ට අපි බය නැහැ පාලකයෝ කියන්නේ ජනතාවගේ සේවය ජනතාවට සේවය කරන මිනිස්සු එහෙමනම් හරියට ජනතාවට සේවය කළ මේ මිනිස්සුන්ව පාරෙන් ගෙවල් වලට දාලා මේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න අපි අරගල කරන්නේ රටේ මිනිස්සුන්ට සැනසීම ලැබෙනකන් විතරයි ඒ සැලසීම දෙන්න පුළුවන් නම් දීලා පෙන්නන්න කවුරුණත් අපිට කමන්නේ ඔය පුටු වලින්ද ගන්න කවුරුණත් මිනිස්සුන්ට සැලසීම දීලා පෙන්නන්න අපි ඉන්නේ එච්චරයි අපි එතකම්ම මේ අරගලේ නවත්තන්නේ නැහැ ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ක්‍රමවේදයන් සියල්ල වෙනස් කළා අපේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන්න මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ ඒක ඒක ක්‍රියාත්මක කළා මේ රටේ මිනිස්සුන්ට සැලසීම දෙන්න එදාට අපි අරගලය ජයග්‍රහයි අරගලයක් විදිහට ඉවර කරනවා මේ අරගලයට ආදරේ අරගලයට අපේ ආදරේ අරගලයට අපේ සංහිඳියාවේ අරගලයට වමසුනි
උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.